අයිබෝවන් රූණි ඓතිහාසික චාරිකාවේ අපි බිනකට තෝරා ගත්තේ ඓතිහාසික රන්මලු රජමහා විහාරේ ගොඩක් ලස්සන පන්සලක් අපි සීළු දිනාටම ඇවිත් බලන්න කියනවා මේ ගොඩක් ලස්සන පන්සල එහෙනම් අපි බලමු ගොඩක් මේකේ මොනවද තියෙන ඉතිහාස විස්තර එහෙනම් අපි යමු බලන්න විතාරන්දිණිය පාරේ ගොඩවානාගොඩ වගේ ගොඩ හන්දියෙන් පිවිසෙන විට ऐतिहासिक रंकुत्मलु राजमहा विहारस्थाने अपिट हमुएनो रंकुत्मलु राजमहा विहारस्थाने वत्मन भारकार विहाराधिपतित्ते होबोन शास्त्रपति नियोज्य विदुहल्पति पंडित इतदिमली पञ्ञारतन स्वामींद्रयन् वहन्से माव ए नमी हेंदिनेने රංකුත්මලු රාජමහා විහාරස්ථානයේ ඓතිහාසික වශයෙන් රුණු මාගම්පත්තුවේ වගේගොඩ ග්‍රාමීය කේන්ද්‍ර කරගෙන අනුරාධපුර යුගයේ දක්වා දිවෙන ඉතිහාසයකට හිමිකම් කියන බව අපි සදා සිහි කටයුතු වෙනවා අතීතයේ රාජරාජ මහා මාත්‍යවරු එවගේම ප්‍රභුවරු මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන විවිධ පින්කම්හි නියලුණු බව ඉතිහාසය තුල දකින්න ලැබෙනවා රංකුත් පළඳනාවකින් යුත් නිසාම රංකුත්මලු රාජමහා විහාරය වූවා යැයි ගැමි විවහාරයේ පවතින අදහස මේ රංකුත්මලු රාජමහා විහාරයේ ආසන්නයේ තියෙන කෙත්‍යාය හඳුන්වන්නේත් හංකොහොම් මුල්ල එහෙම නැත්නම් රංකුත් මලු වෙල්යාය කියලා මේ විහාරයේට ඉතිහාසයේ බැතිමතුන් ගමන් කරද්දී වැව් කීපයකින් නිලුම්මල්ලාදිය රැගෙන ඉන්නට වග බලාගත් වග පැරණි මාවත් ඔස්සේ පුංචි පුංචි වැව් කඩිත කිහිපයක් සැකසීම තුළ දකින්න ලැබෙනවා එක පැත්තකින් පන්සල් පොකුණ කියනවා තව පැත්තකින් පන්සලේ ආසන්නයේ තිබෙන නිසා මුල්ලේ කුඹුර සහ වැව කියලා කියනවා තව පැත්තකින් අපිට තවත් පොකුණු කිහිපයක් දකින්න ලැබෙනවා අපේ මතකේ තියෙනවා රුහුණට ආර්යයන්ගේ පැමිණීම සිදු වුණා කියලා ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස වෙනකොට ඕන් ඔය ආර්යෝ පැමිණීම සිද්ධ වෙද්දී අනුරාධපුරයේ සිටිය දෙවන සද්ධාතිස්ස රජුගේ සොහොයුරා මහානාග කියන උපරජු රුහුණට පැමිණි බව මහාවංශයේ සඳහන් වෙනවානේ. ඒ මහාවංශයේ සඳහන් කතා ප්‍රවෘත්තියට අනුව මහානාගයන්ගේ පැමිණීමට පෙර රුහුණේ ශාස්ත්‍රයන් වාසය කළා කියන සාධක බොහොමයක් තියෙනවා. අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධි සාකාව රෝපණය කරන්න කාචර ගාමේ කතරගම ශාස්ත්‍රයන් සම්බන්ධ වුණු කතාව ඉතිහාසගත ධාතු වංශය වැනි කෘති තුලින් අපිට පැහැදිලිව දකින්න ලැබෙනවා. එපමණක් නෙවෙයි බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියවුණු බෝවත්තාගල සෙල්ලිපි අපිට ඉතාම වැදගත් ප්‍රවෘත්තියක් සඳහන් වෙනවා. එහි තිබෙන ගමනී නැමැති ශාස්ත්‍රීයකගේ පුතුන් දස දෙනෙක් ගැන කියවෙනවා. ආන්ගේ දස දෙනා මහානාග පැමිණීමට පෙර රුහුණේ විසූ මේ ශාස්ත්‍රීය පරම්පරාවට උරුමකම් කියන. ඉතින් ගෝඨාභය කියන යුවරජු මාවංශයේ පෙන්නනවා හතරගම ශාස්ත්‍රියන් මැරවීමේ පාපයට හවුල් වුණා කියලා. මෙන්න මේ නිසා ගෝඨාභය යුවරජු උපරජු මහවැලි ගඟෙන් උතුරෙහි පන්සල් 500කුත් දකුණෙහි පන්සල් 500කුත් කළ බව ඉතිහාසය අපිට සාක්ෂි දරනවා මහාවංශගත මේ ප්‍රවෘත්ති තුළ
දකුණෙන් කරවන ලද පන්සල් අතරටයි මේ රංකුත්මලු රාජ මහා විහාරස්ථානය අයිති වෙන්නේ. මුලදී අක්කර 400ක භූමි භාගයක් පසුව ක්‍රමානුකූලව එවකට වැඩ හිටපු අපේ හාමුදුරුවරු මාජන සුභසිද්ධිය තකා විහාරස්ථානයෙන් ගමට යමක් දෙන්න ඕන කියන අදහසින් තමන් වහන්සේලා සතු භූමි භාගයන් ජනතාව අතරට ප්‍රදානය කරලා නැවත අක්කර 115ක උරුමයක් ලබාගෙන තියෙනවා. මෙහිම යනකොට මේ විහාරස්ථානයට බද්ධිත විහාරස්ථාන රාශියක් අපිට පෙන්නනවා. ඒ අතරේ ඒ වටිනා විහාරස්ථාන අතරට හුඟ මහාතාගල රාජ මහා විහාරස්ථානේ මිදෙනිය පුරාණ මහා විහාරස්ථානේ ඇතුළු විහාරස්ථාන දහසේක මූලස්ථානයේ වශයෙන් අපේ රංකුත්මලු රාජ මහා විහාරස්ථානය හඳුන්වා දෙන්න පුළුවන්. අපි දන්නවා නුවර යුගයේ විතර වෙනකොට මේ විහාරස්ථානය සහ මුලින්ම පරිහානිය කරා ගමන් කළා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන පරසතුරන්ගේ ආක්‍රමණයත් එක්ක අපේ රුහුණු පුරවරය බොහෝ සෙයින්ම වෙහෙර විහාර විනාශ මුඛයට ඇදහැළුණා. මේ රංකුත්මලු රාජ මහා විහාරස්ථානෙත් වටිනා සම්පත් ඒ විදිහට විනාශ වෙලා ගියා. ඒ කාලේ වෙනකොට උඳුපිටියේ සිල්වතුන් කියන අපේ ආදි හඳුන්වන ස්වාමීන් වහන්සේ නමක් තමයි මේ ස්ථානයේ රැක බලාගෙන තියෙන්නේ. ඒක අපිට ඉතාම පැහැදිලිව දකින්න ලැබෙනවා මිද්දෙනිය පුරාණ මහා විහාරස්ථානෙත් හාතාගල රජ මහා විහාරස්ථානෙත් රංකුත්මලු රාජ මහා විහාරස්ථානෙත් මේ ස්ථාන තුනම රැක බලාගත්තේ උඳුපිටියේ සිල්වතුන් වහන්සේ. ඊට පසු කාලීනව ගත්තම මේ විහාරස්ථානය තවදුරටත් විවිධ ආකාරයෙන් මහජන සුභසිද්ධිය සඳහා එකතු වෙනවා. එහි එක අවස්ථාවක් තමයි අපිට මතකයි 1997 වර්ෂයේ වගේ ජන උදාන ගම්මානයක් හදන්න මේ විහාරස්ථානයෙන් අක්කර 40ක භූමි භාගයක් ලබා දීලා ඒ තුල ගෙවල් 100කින් සමන්විත ජන උදාන ගම්මානයක් ඉදි කරන්නට අපේ හාමුදුරුවරු වග බලාගත්තා. අපවත් ඊවදාල රාජකීය පඬිත බිලිගල්ලේ මහින්ද නායක හාමුදුරුවෝ අප වර්තමාන විහාරස්ථාන කීපේම ආධිපතිත්වය උසුලන මහා විහාර වංශික ශාමෝපාලි මහානිකායේ ගිරුවාගන් 12000 රට ඇතුළු රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක වත්මන් විහාරස්ත්‍රයාධිපති ශාස්ත්‍රාචාර්ය පඬිත දබරැල්ලේ වණතන නායක හාමුදුරුවෝ එයින් නතර නොවි සුනාමි ඛේදවාචකයේ වෙනකොට මිනිස්සු තමන්ගේ සම්පත් අහිමි වෙලා හිස් ලූලු අත හිස් අතින් දිව යනකොට තවත් අක්කර 10ක් ජනතාව අතරට දීලා අපේ අපවත් වෙච්ච මාදුළුවායි සෝභිත නායක හාමුදුරුවොත් එක්ක එකතු වෙලා ගෙවල් 50කින් සමන්විත රාජ්‍ය සේවා ගම්මානයක් නිර්මාණය කළා. මෙහිම පන්සලෙන් ගමට යමක් දෙන්නට භික්ෂුන් වහන්සේ පරහිතකාමී වෙනකොට ඒ භික්ෂුත්වය ඒ මහජන සම්බන්ධතාවයේ තව තවත් ශක්තිමත් වෙනවා. මේ නිසාම එයින් නතර නොවි වත්මන් අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීම් පරිදි නැවත අක්කර 10ක් උන්වහන්සේලා තමන්ගේ විහාර භූමියෙන් පරිත්‍යාග කරන සූදානම්ව කටයුතු මේ වෙනකොට සැලසුම් කරනවා මහරෝහල ඉදිකිරීම සඳහා. මේ විදියට විහාරස්ථානයකින් ගමට වෙන්නට ඕන කාර්යභාරය එපමණක්ම නොවේ ශ්‍රද්ධාදිය දියුණු පවුණු කරගන්න සියලු විහාරාංගයන්ගෙන් සමන්විත පූජා භූමියක් බවට මේ ස්ථානය පහුගිය පෙබරවාරි 29 වෙනිදා අග්‍රාමාත්‍යතුමාගේ අත්සනින් යුක්තව ඒ සන්නස පූජා භූමි සන්නස මේ විහාරස්ථානයට පිරිනමන්ට යෙදුණා. එපමණකුත් නෙමේ අනාගත දරු දැරියන් සඳහා විද්‍යාල භූමියක් ගොඩනගන්න තමන්ගේ විහාරස්ථානය තුළින් අක්කර 5ක පමණ භූමි භාගයක් රජයට ලබා දීලා මේ වෙනකොට වගේ කොට ප්‍රාථමික විද්‍යාලය ඉදි වෙලා තියෙනවා. තව පැත්තකින්
සුසාන භූමිය සඳහා අක්කරයක පමණ භූමි භාගයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය මධ්‍යස්ථානය, ක්‍රීඩා භූමිය, එමින්ම ජලනල පද්ධතිය, ප්‍රජා ජලනල ඒකකය, ඒ වගේම පොදු සියලු කටයුතු සඳහා විහාරස්ථානෙන් බොහෝ ඉඩකඩම් ලබා දීලා තියෙනවා. ඉතින් මෙහෙම කටයුතු කරද්දී රංකුත්මලු රාජමහා විහාරස්ථානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ කීර්තිමත් විහාරස්ථානයක් බවට ගොඩනැගෙමින් තිබෙන බව අපි සිහි කරන්න ඕනේ. ඒකම අද අපි ගොඩක් සතුටටපත් වෙනවා. මුළු ලංකා ධරණී තලයේම සුළු වේලාවකින් අපි අතරට ගත හැකි වෙනසේ ජනතාවට යම් මඟ පෙන්වීමක් කරන්න අපේ ලක්බිම YouTube channel එක හරහා විවිධ වැඩසටහන් අපි අතරට ලබා දෙමින් ඒ වැඩසටහන ඔස්සේම රංකුත්මලු විහාරස්ථානයේ ඉතිහාසයත් හඳුන්වා දෙන්න කල්පනා කිරීම ඉතාම දුරදක්නා නුවණින් අපිට ලැබිච්ච වටිනා අවස්ථාවක් කියලා අපි කල්පනා කරනවා. ඒකම ඔබට අපි ආරාධනා කරනවා මේ විහාරස්ථානයේ දැක බලා ගන්න. ඒ වගේම වැඳුම් පිදුම් කරන්න ඔබට පහසුවෙන් එන්නට පුළුවන්කම තිබෙනවා. තංගල නගරයට අවදින්ලා වල්ගම්මිලිය ගොඩවානාගොඩ හන්දියෙන් වගේකොඩ ගාමයට පිවිසෙන්න, ඒ වගේම අධිවේගී මාර්ගය ඔස්සේ පිවිසිලා බැදිගම පිවිසුමෙන් තංගල්ල පැත්තට එනකොට මේ විහාරස්ථානයේ හමු වෙනවා. මේ විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වලට දායකත්වය දිය හැකි නම් ඒ සඳහාත් අපි ඔබට ඇරයුම් කරමින් මේ YouTube channel එක ඔස්සේ මුළු ලංකා ධරණී තලයේම විහෙර විහාරස්ථාන පුදබින්, ඒ වගේම ජාත්‍යාගම් කුලමල ભેදයකින් තොරව අනාගතයේ අපේ දරුවන් සඳහා දායාද කරන්නට, දැක බලා ගන්නට, ඒ අවබෝධය ලබන්නට අවස්ථාව ගොඩනැගීමට අපේ පුණ්‍යානුමෝදනාවත් හිමි වෙමින් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.